Arabuna Hamba, let the feminine, Samadia Dara, Kamaja again, Dina Baming, they hate the dinner, in the house, I got time. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරෙන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කඩවති දීප වැත්තුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා. මේ පළවෙනි පාරට අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ රටම පිළිගන්න දේශපාලන නායකත්වයක් මේ රටේ පත් කරගන්න. ඕනම ආයතනයක් අපි හදනකොට ඕනම රටක් හදනකොට කණ්ඩායමක් හදනකොට ඒ කණ්ඩායමට නායකත්වය දෙන්න පුද්ගලයෙක් අවශ්‍යයි. ඒ පුද්ගලයාත් එක්ක ඒ පුද්ගලයාත් එක්ක එකතු වෙන කණ්ඩායම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ පාර හදන ආණ්ඩුවකින් මේ දූෂණය වංචාව කියන එක නවත්තන්න ක්‍රමවේදය අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් ඉදිරි අවුරුදු 10 තුල ඒක ක්‍රියාත්මක කරනවා කියලා ඉතාමත් වගකීමෙන් මම කියනවා. මේ ඡන්දය අපේ දේශපාලන ඡන්දයක් නෙමෙයි. අපි හැම දෙනාගේම ජීවිත ආරක්ෂා කරන මැතිවරණයක් කියලා මම කියනවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ හදපු ඒ කූට නාටකයට අහු නොවුනා නම් අද මෙතන දිගේ සැහැල්ලු දුම්රිය ගමන් කරනවා මිත්‍රෝනි. අපේ අඩරොකු වාර දිසානායක වාත්තයා ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා කසලින් විදුලිය නිපද වෙන ව්‍යාපෘතියක් බල්ලා කියනවා මෙන්න වැඩ මේවා ලංකාවෙත් අපි කරන්න ඕනේයි කියලා. මහත්තයෝ ඕගොල්ලෝ අවුරුදු 30ක් කොළඹ කුණු ප්‍රශ්නේ විසඳන්න නොදී සියලුම ජනාධිපතිවරුන්ට නගරාධිපතින්ට විරුද්ධව උද්ඝෝෂණය කරේ ජනතා විමුක්ති පෙරමුණ මතක තියාගන්න. රටත් හදලා අපිට ආපහු පරණ ආර්ථිකයකට යන්න පුළුවන් වෙන්නේ සජිත් ප්‍රේමදාස විතරයි මේ ඉන්න අපේක්ෂකයන්ගෙන් කියන එක අපි හැමෝටම ගමට ගිහිල්ලා පෙන්වලා දෙන්න සිද්ධ වෙනවා. මේ තෝරා ගැනීම වරද්ද ගන්න බෑ. අපිට තියෙනවා ලොකු වගකීමක් ඊළඟ අවුරුදු 5 ආයිත් ඇදගෙන වැටෙන්නේ නැතුව යලි නැගිටින රටක් හදන්න. ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි පිළිවෙතක් තියන්නේ MPP කියලා දාලා තියෙන පොත. එයාලගේ පොතක් හැටියල එයාලා පෙන්නුවට ජනතා විමුක්ති පෙරමුණේ තියනවා විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනම. ඒකට කියන්නේ ඒ ප්‍රකාශනයේ තියෙන විපක්ෂ නායකතුමනි රාජ්‍යයේ සහ රටේ දේශපාලන ජීවිතයේ ගැටලු වලට ආගමික ආයතන මැදිහත් කර ගැනීම තහනම් කරනු ලැබේ. මේක අවසාන පෝය වෙන්න පුළුවන්. මේ පෝය අවසාන පෝය වෙන්න පුළුවන්. මේ මහ පොළොවට ආදරය කරන මිනිස්සුන්ගෙන් ඉල්ලනවා 21 වෙනිදා පපුවට අත තියන්න. අපි මේ වේදිකා නියෝජනය කළා නෑ කවදාවත්. මේ රට ගැන කැක්කුමක් තියෙනම් මේ සිවුරට ආදරයක් තියෙනවනම් ඔය නරුම දේශපාලන ක්‍රමයෙන් අයින් වෙලා සජබ වේදිකාවට ඇවිල්ලා මිනිස්සුන්ට ආදරය කරන සතිත් ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් හෘද සාක්ෂියක් තියෙන මේ රටේ මිනිස්සු පෙළ ගැහෙන්න. නියත වශයෙන්ම දුරකථනය ජයග්‍රහණය කරනවායි කියන එක මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. අපි නිහතමානීව හික්මීමකින් යුක්තව ජයග්‍රහණය සමරලා අපි රාජ්‍ය බලය තුල රාජ්‍ය පාලනය තුල ජනතාවගේ දුක නිවාලීමේ ගමන අපේ ගමන බවට පත් කරන්නට ඕන. කඩවත සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ ඉදිරි කොටස ඉදි කිරීම ඒ වැඩසටහනට අපි ප්‍රමුඛස්ථානය ලබා දෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. සෑම රෝහලක්ම ස්මාර්ට් රෝහලක් බවට පත් කරනවා. රණසිංහ ප්‍රේමදාස යුගයේ ඒ ආරම්භ කරපු ඒ කර්මාන්ත පුරවරවල තිබෙන ඒ කර්මාන්ත ශාලාවල සේවය කරන සහෝදරයන්ව සහෝදරයන්ව අපි රැකගන්නවා. ඔබගේ අයිතීන් අපි ආරක්ෂා කරනවා. හොරු හොරා කාපු මුදල් ටිකත් අපි මේ රට වෙනුවෙන් ලබා ගන්නවා.